ලෞතුරා බුදුවරු විසින් පණවන්නා වූ දරුවා. ওই දරුවන් හැදෙන්නේ ලෞතුරා බුදුවරු විසින් විවරණ අරන් වෙන. දරුවන් හැදෙන්නේ බුදුවරුන්ගෙන් විවරණ අරන් වෙන. ඔබ යම් කිසි කෙනෙක් කසාද බඳින්නේහිද? දරුවන් දෙන්නේ බුදුවරුන්. වෙන කාටවත් දරුවු දෙන්න බැරි වෙන. දරුවු දෙන්නේ බුදුවරුන්ගෙන්. දරුවන්ගේ නාමයන් දෙන්නේ බුදුවරුන්ගෙන්. මෙන්න මේ දරුවා නිසා නුඹ බුදු වෙනමයි කියලා කියන. දරුවා පේන්නේ නැති වුණාට දරුවන්ගේ නම බුදුවරු දන්නවා කියලා කියන. දීපංකර පාදමූලයේදී සුමිත්‍රා සහ සුමේද කපුකම කතා කරලා දෙන්න එකතු වෙන. දීපංකර බුදුහාමුදුරුව කපුකම කතා කරන දෙන්න එකතු වෙන. නමුත් දරුවෙක් එතන පේන්නේ නැති වෙන. දරුවෙක් එතන පේන්නේ නැහැ. නමුත් මේ දෙන්නට බුදු වෙන වෙලාවට දරුවෙක් හම්බ වෙනවා කියලා කියනවා. එයාගේ නම රාහුල කියලා කියනවා. රාහුල නම් පුත් කුමරා වන්නේය. මේ නැගණිය යසෝදරාව වන්නේය. මේ සුමේද මතු ගෞතම නමින් බුදු වන්නේ කියලා කියනවා. අර දරුවා පේන්නේ නැති වෙනවා. අර දෙන්නට පේන්නේ නැති වෙනවා. මහරහතන් වහන්සේට පේන්නේ නැති වෙනවා. බුදුහාමුදුරන්ටත් මෙන්න මෙහෙම කොල්ල අරගෙන පෙන්වන්න බැරි වෙනවා. නමුත් බුදුහාමුදුරු වදාරනවා. දීපංකර බුදුහාමුදුරු දරුවෙක් ඉන්නවයි කියලා කියනවා. ඔහුගේ නම මේකයි කියලා කියනවා. දරුවගේ නාමය දීලා තියෙන්නේ බොහෝ ඈත කාලයකට කලින්. දරුවගේ නාමය දීලා තියෙන්නේ බුද්ධත්වයට පත් වෙන තැනදී හරියටම නම කියනවා. බෝධිසත්ව බුද්ධත්වයට පත් වෙන තැනදී හරියටම නම කියනවා. ඔහුගේ නම රාහුල කියලා කියනවා. නැගෙනී අද සුමිත්‍රා නුඹ එදාට යසෝදරා වන්නේ කියලා කියනවා. නුඹ දුක දරා ගන්නේ කියලා කියනවා. නුඹ දරුවා තැනුවට පස්සේ මහු අබිනිෂ්ක්‍රමණය වන්නේ කියලා කියනවා. මහු බුදුවන්නේ කියලා කියනවා. අන්න ඒක ලබන්න කැමති ගෑනු බෝසත්තුරුන්ගේ සංසාර ගමන කෙටි කරලා දෙන්න දිගින් දිගට ගමන් කරනවා කියලා කියනවා. ඒ වගේම ඔබ දරුවෙක් ආකාරයට මෞදෙමෝපියොන්ට ඉපදුනා නම් ඔබේ නම දීලා තියෙන්නෙත් බුදුවරයෙක් වෙන. ඔබ මෞදෙමෝපියෝ භාවයට පත් වෙලා ඔබ දරුවෙක් තනන්නේ හිත ඒ නම දෙන්නෙත් බුදුවරයෙක් වෙන. එයා එන්නේ කොහෙන්ද කියලා මෞදෙමෝපියෝ දන්නේ නැති වෙන. ඒක දන්නේ බුදුවරු පමණක්. අවලෝකීතේශ්වරටත් දරුව සිටි. ඒත් බුදුවරු දීපු නං වෙන. චන්ද්‍ර සූර්ය ප්‍රදීප බුදුන් වහන්සේට පුත්‍ර කුමාරවරු අට දෙනෙක් වූහ කියලා කියන. ඒ අට දෙනා එක්කෙනෙක් නොවුනේ. එක්කෙනෙක් නොවුනේ මහත් සම්පත් ඒ වෙලාවේ තිබිච්ච නිසා කියලා කියන. සතර මහත් දීපවල හිමිකම් දරුවා කියලා කියන. පියරජාන. ඊට පස්සේ පියරජානෝට මේක ඇති වෙන. සක්විති රජකම කරලා අත්හැරලා සම්බෝධි මාර්ගයට ප්‍රවිෂ්ටව ලෞතුරා බුදු වෙන. මේ බුදු වෙන වෙලාවේ පුත්‍ර කුමාරවරු අට දෙනෙක් ඉඳලා තියෙනවා. ඒ අට දෙනාගෙන් අවසාන කෙනා දීපංකර බුදුහාමුදුරුවෝ කියලා කියනවා. ඒ දීපංකර බුදුහාමුදුරුවන්ගෙන් විස්තර අසා ගන්න. බුද්ධත්වයට මග අසා ගන්නවයි කියලා කිව්වට ගෞතම බුදුහාමුදුරුවන්ගේ ශිෂ්‍යයෝ වෙලා දීපංකර බෝසත්තුරු දීපංකර බුදු වෙන්න කලින් බෝධිසත්ත්ව ජන්මයන් වලදී ඉඳලා තියෙනවා. ඒ චන්ද්‍ර සූර්ය ප්‍රදීප බුදුන් වහන්සේ ගාවදී
ලෞතුරා බුදු ගෞතමයන් වහන්සේ වරප්‍රභා නමින් බෝධිසත්වෙක් වෙලා ඉඳලා තියෙනවා. වරප්‍රභා බෝධිසත්වෝ 60 කල්පයක් සහ කල්ප 80ක් මේ සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය අර පුත්‍ර කුමාරවරුන් 8 දෙනාට උගන්වලා තියෙනවා. ඒ ඉගෙනගත්ත පුත්‍ර කුමාරවරු වරපභා බෝධිසත්වය බුදු වෙන්න කලින් බුදු වෙලා තියෙනවා. වරපභා බෝධිසත්වය කියලා කියන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේට වෙන. මේ කතා එකතු කළ එහෙම ගත්තොත් බුදු වරු කියලා කියන්නේ විසඳලා අවසන් කරන්න බැරි නමුත් විසඳුමක් ඇති ගණනක් වෙන. විසඳලා අවසන් කරන්න බැරි විසඳුමක් ඇති ගණනක් වෙන. අවලෝකීතේශ්වර යානෝටද දරුවන් සිටින. ඒ බුදුවරු දීපු නම් වේ. කොහේ හරි බුදු වෙන්න පෙරම් පුරාගත් තැන ඉඳලා අවලෝකීතේශ්වර බුදු වෙනකන් යන දරුව දෙන්නේ අවලෝකීතේශ්වරට ඉන්නුවේ. අවලෝකීතේශ්වර බුදු වෙනකන් යන දරුව දෙන්නේ අවලෝකීතේශ්වරට ඉන්නුවේ. මේ අය කෙනෙක් බුදු වෙන තෙක් ගිහිල්ලා ඊට පස්සේ 84,000ක් මහා බෝසත්තුරු ඉන්න තැනට ඇතුල් විය යුතු. ඊට පස්සේ ධර්මාචාර්යවරු වෙන. අවලෝකීතේශ්වර පදවියට ඇවිල්ලිවිල්ලා අවලෝකීතේශ්වර යano අභිනිෂ්ක්‍රමණය කරනවා කියලා කියන බුදු කෙනෙක් අභිනිෂ්ක්‍රමණය කරනවා හා සමාන නොවේ. අවලෝකීතේශ්වර අභිනිෂ්ක්‍රමණය කරනවා කියලා කියන්නේ පොඩි පහේ දෙන්නෙක් නොවේ. මේ දරුව දෙන්න සමහරක් බුදු වරුන්ට දරුව 8 දෙනෙක් ඉඳලා තියෙනවා කියලා කියනවා බෝධිසත්වයින්ට. ඒ දරුව 8 දෙනාට සතර මහද්දීප බාර දීලා තාත්තා සියල්ලෙන් අභිනිෂ්ක්‍රමණය වෙලා බුදු වුණා කියලා. ඒ දෙතිස් මහා පුරුත ලක්ෂණ තමන් සතුව පැවතිච්ච නිසා සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේ සජ්ජායනා කරා කියලා කියනවා. අපමහා බෝසතාණන් වහන්සේට විටක එක දරුවෙක් විටක දරුවෝ දෙන්නෙක් විටක දරුවෝ 16 දෙනෙක් මේ ආකාරයෙන් මගදිගේ හම් වෙලා තියෙන්නිට තියෙන. මේ සියලු දන් දෙනවා කියලා කියනවා. හම්බ වෙන දරුවෝ දන් දෙනවා කියලා කියනවා. ඒ පුදන් අපිව පුදාපං කියාගෙන එන කට්ටිය. ඒ කට්ටියත් බොහෝ කාලයකට කලින් අවලෝකීතේශ්වර වෙන්න පැතුම් පතන් ආපු අය වෙන. ලේත් එක්ක උපදින. ලේත් එක්ක උපදින. ඉපදුනාට පියසෙනෙහස මේ කට්ටියන්ට භුක්ති විඳින්න හැකියාවක් නැහැ කියලා කියනවා. පියසෙනෙහස භුක්ති විඳින්න හැකියාවක් නැහැ. බෝසත්තුරුන්ගේ දරුවන්ට පියසෙනෙහස භුක්ති විඳින්න හැකියාවක් නැහැ. ඔය වෙස්සන්තර ජාතකේ ඔක්කොම දන් දුන්නට කමන්නේ නැහැ. දරුවෝ දන් දීලි විල උන් මොකක් කරයිද කියලා කවුද? ඒත් දන් දෙනවා කියලා කියනවා. ඒත් දන් දානේ නම් දානේ වේ. ඒ දානේ දීලා ගන්න තියෙන එකක් බුද්ධ නාමයේ වේ. බුද්ධ නාමයේ ගන්න තෙක් බොහෝ කයි කතන්දර අවසන් කරලා තිබිය යුතුයි. ඒ වගේම බුදුන් දීපු නාමයක් නුඹටත් ඇති කියලා කියනවා. බුදුන් දීපු නාමයක් මේ රාහුල චරිතෙට ඉපදෙමින් එන කට්ටිය රාහුල චරිතෙට පියාගේ අභිනිෂ්ක්‍රමණය සඳහා උපදින කට්ටිය දරුවන් වෙන. ඒ දරුවන් නිර්මාණය කරන්නේ බුදුරුවෙන්. එදා සුමිත්‍රාට
සුමේදට ඒ දෙදෙනා අභියසට අර රාහුල කියන පුත්‍රයා ආවෙ නැති වෙන. ඒ දෙන්න ප්‍රේමය මතින් එකතු වෙලා ගත යුතු එකක් පුත්‍රයා වෙන. ප්‍රේමය මතින් එකතු වෙලා ගත යුතු එකක් වෙන පුතෙක් නැත්තම් දරුවෙක් ලැබුණේ නැත්තම් බුද්ධ කතාවක් නිර්මාණය කරන්න කිසි කෙනෙකුට අවස්ථාවක් නැති වෙන. දරුවෙක් ලැබුණේ නැත්තම් දරුවන්ගෙන් ඇයි අබිනිෂ්ක්‍මණය වුනේ කියලා මගෙන් කට්ටිය ප්‍රශ්න කරන. ඇයි දරුවෝ දාලා ගියේ? දරුවන්ට ඕන තරම් කට්ටිය පේනවද කියලා? දරුවන්ට ෆැමිලි එක ඒ අම්මා තාත්තා එකතු වෙච්ච එක ඒක අඩුපාඩුවක් නොවෙන්න ගේ පිරෙන්න සතුට දෙන්න කට්ටිය ඇවිල්ලා ඉන්නේ. නමුත් අර පියාගේ සෙනෙහස ලැබෙන්නේ නැහැ කියලා. අර රාහුල තාමත් හොයනවා කියලා කියනවා පියසෙනෙහස. තාමත් හොයනවා කියලා කියනවා. පියසෙනෙහස. තව 62 කෝටියක් බෝසත්තුරුන්ගේ අබිනිෂ්ක්‍රමණය සඳහා යනවා කියලා කියනවා. ඔවුන් හොයනවා කියලා කියන්නේ තාම පියසෙනෙහස. රාහුල නම් පුත්‍රයා ගෞතම බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ තවත් 62 කෝටියක් බෝසත්තුරුන්ගේ සසර කලකිරවල ඔවුන් බුදු කරන්නේ කියලා කියනවා. මෙතන සිටින ආනන්ද ගේද ජ්‍යෙෂ්ඨ පුත්‍රයා මොහුම වන්නේ කියලා කියනවා. මේ රාහුල ඒ දෙන විවරණ මොන වගේ ඒවද කියලා හිතා ගන්න බැරි වුණා. අර කතා නම් යන්තම් හරි ගාව ගන්න පුළුවන් හැකියාව තියෙනවා. අම්මා තාත්තා කෙනෙක් බුදු වෙන්න පැතුම් පතා ගත්ත නිසා අපි ඉපදිලා ඉන්නවා කියන එක පොඩි ඉඟියකට ගැනීමට හැකියාව තියෙනවා. අම්මා තාත්තා කෙනෙක් බුදු වෙන්න පැතුම් පතා ගත්ත නිසා මව් කෙනෙක් ළඟට විත් ඊට පස්සේදී නොපෙනෙන නමක් ප්‍රධානය කරේ බුදු කෙනෙක් කියලා අපි දැනගත යුතුයි. දරුවෙකුගේ නමක් දෙන්නේ බුදු කෙනෙක් කියලා කියනවා. එතකොට අපි දරුවෝ වෙලා ඉඳලා තියෙනවා. අපිත් අපේ දෙමව්පියෝ බුදු වෙන තෙක් අපි ඒ කට්ටියන්ගේ සසර කල කිරවන්න ගමන් කළ යුතුයි. වෙලා තියෙන්නේ එහෙම දෙයක්ද නැත්නම් වෙනම දෙයක්ද කියලා. සසර කල කිරවන්න ගමන් කළ යුතු වෙනවා. හරියට ගමන් කරලා අවසන් කළ තියෙනවා නම් දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් වහන්සේ කෙනෙක් නුඹේ තාත්තන නුඹ උපදින දවසේම නුඹට තාත්තා දකින්න හම්බ වෙන්නේ නැති වෙන්නේ. නුඹ උපදින දවසේ ඉඳලා නුඹට තාත්තා දකින්න හම්බ වෙන්නේ නැතුනේ. ඉපදුනයි ඉපදුන ගමන් ඉඳලා එක්ක දින 7ක් වෙනව නැත්නම් අවුරුදු 7ක් වෙනව නැත්නම් අවුරුදු 12,000ක් විතර වෙන්න ඉඩ තිනු ඒ ආයු කාලයේ හැටියට. මගේ දරුවෝ දෙන්න ලොව පහළ වෙලා මාස 7ක් යනකම් අවලෝකිතේශ්වරයන්ගේ දරුවෝ දෙන්න ලොව පහළ වෙලා මාස 7ක් යනකම් ඒ කියන්නේ ඉපදිලා මාස 7ක් යනකම් මම බිරිඳට කියනවා මට දකින්න අල්ලන්න එන්න අවසර නැහැ කියලා. ඇය ඉන්නේ ලංකාවේ නෙවෙයි. මං ඉන්නේ වෙලාවේ ලංකාවේ. ඇය ප්‍රෙග්නට් කියන වචනේ ලංකාවෙන් අරන් ගියපු එකක් නෙවෙයි. පිටරටට ගිහිල්ලා ප්‍රෙග්නට් කියලා ලංකාවට පණිවිඩයක් දෙනවා. පණිවිඩයක් දුන්නාන් පස්සේ එතනින් අන්න බෝධිසත්වයන්ට කෙලිලොල් ජීවිතය අවසන් වුණා කියලා පණිවිඩයක් දෙනවා. ඔයගේ කෙලිලොල් ජීවිතය ඉවරයි අන්න තාත්තා කෙනෙක් වෙනවා. ඔයට අලුත් වචනයක් ආව වෙනවා. ඔයට මතකද තාත්තා කෙනෙක් වුණාන් පස්සේ මොනවද කරන්න ඕන කියලා?
එක්ක ඔහේ සක්විති විය යුතු වෙනවා බෝධිසත්වෙක් නම් නැත්තම් බුදු විය යුතු වෙනවා බෝධිසත්වෙක් නම් බුදු විය යුතු නැත්තම් සක්විති විය යුතු නෝ දරුවෝ හම්බුනායින් පස්සේ තාත්තලා අප පොල් කඩන්න ලෑස්ති නොවිය යුතු සක්විති එක්ක සක්විති නැත්තම් බුද්ධ දෙකෙන් එකක් විය යුතු බෝධිසත්වයෙකුට දරුවෙක් ලැබුණයි කියලා ලැබුණයි කියලා නෙවෙයි ප්‍රෙග්නට් වුණා කියලා කන වැකුණොත් එහෙම ප්‍රෙග්නට් වුණා කියලා කන වැකුණොත් එහෙම ඒ කියන්නේ ඔබ පියෙක් වෙන්න ලෑස්ති වෙනවා කියලා කිව්වොත් එහෙම එතන ඉඳලා ඔබේ කෙලිලොල් ජීවිතේ අවසන් වෙනවා වගකීමක් එනවා ඒ වෙලාවට වගකීම් දරන්න ඉන්නේ මොන විදියටද කියලා තමන්ගේ තරාතිරමින් තමන් හොයාගත යුතුයි මට කෝටි 10ක් තිබුණා නම් ඇති කියලා කියන්නේ කොයි වෙලාවට තිබිලා නොවෙනවා අර දරුවෝ ලැබුණයි කියලා කිව්වට පස්සේ වෙන ලැබුණයි කියලා නෙවෙයි තාත්ත කෙනෙක් වෙන්න ඕන තව තියෙන්නේ මාස 9යි දරුවෝ මෙලව එළිය දකින්න දරුවෝ මෙලව එළිය දකින්න තව මාස 9යි ඔය තාත්ත කෙනෙක් මෙන්න මේ වචනේ කෙනෙකුට ඇහුනොත් ඔහු තීරණයක් ගත යුතුයි චක්‍රවර්තියෙක් වෙනවද බුදු වෙනවද දෙක එකක් ගත යුතුයි මේ දරුවෝ දෙන්න ප්‍රෙග්නට් වෙලා කුස තුල මාස 9ක් මෝරලා ඊට පස්සේදී ඉපදිලත් මාස 7ක් ගියාට පස්සේ මම බිරිඳට කියනවා මට මේ දරුවෝ දෙන්න දකින්න පුළුවන් වෙන්නේ අවරෝහණ පිළිවෙලට වෙනවා ආරෝහණ පිළිවෙල මෙහෙ නැති වෙන ආරෝහණ පිළිවෙල නෑ මම බලනවා මට මම තාත්ත කෙනෙක් වෙනවා කියලා කිව්වන් පස්සේ මම බලනවා කෝ බොල අපේ තාත්තගේ උතුන් ඒක නෑ ඊට පස්සේ මම කියනවා මට කොහොමඩවත් දරුවෝ දෙන්නගේ උපත දකින්න එන්න වෙන්නේ නැහැ කියලා කිව්වා වගේම හරියට හරි කිව්වා වගේම හරියට හරි දරුවෝ ලැබිලා මාස 7ක් ගියාට පස්සේ මට අබිනිෂ්ක්‍රමණයට විවරණ දෙන්න විවරණ අබිනිෂ්ක්‍රමණය සඳහා විවරණ දෙනවා ඒක ඒක ඕගොල්ලන් අබිනිෂ්ක්‍රමණය වෙන විදිහට වක්වත් බුදුවරු අබිනිෂ්ක්‍රමණය වෙන විදිහට වක්වත් නොවෙන තම දේශයේ බුදු වෙන්න බැරි වෙන. තම දේශය. ඇත්තටම තම දේශය කොහෙද කියලා ඇහුවොත් අවලෝකිතේශරයන්ගේ දේශය ලංකාව නෙවෙයි. මගේ දේශය ලංකාව නෙවෙයි. මොකද දරුවෝ එක්ක කුසමෝරන්නෙක් මව්ගේ ඊජිප්තුවේ වෙනවා. ඊජිප්තුවේ ඍතු භේදයට අනුකූලව තමයි කුසමෝරා. ඊට පස්සේ දරුවෝ දෙන්න ලැබෙන්නේත් ඊජිප්තුව තුල වෙන. ඒ ඍතු ભેදයට අනුකූලව තමයි ඒ කට්ටිය මෙහෙ උපදින්නේ. එතකොට පියාගේ දේශය ලංකාවම නොවෙන්. පියාගේ දේශය ලංකාවම නොවෙන්. දරුවෝ ඉපදුනේ ඊජිප්තුවේ වෙන. අයිතිවාසිකම් තියෙන්නේ මෙහෙ. මෙහෙ මෙහාට ඇවිල්ලා තම දේශයට ඇවිල්ලා බුදු විය යුතුයි. තම දේශය උපන්දේශය ඕක වුණාට දරුවෝ උපන්දේශය මේක වෙයි. අන ඒ කට්ටිය ඉන්න තැනට ඇවිල්ලා අපහසු කුසල් මූලයන් සම්පූර්ණ කරලා අපහසු කුසල් මූලයන් දෙනවා. දෙන්නේ අධික දුක වෙන. අධිකම දුක දෙන. ඒ කියන්නේ අර අසංග මුනිතුමාලා නිවන් දැක්කේ මොන විදියට අප්පිරියාව අවසන් කළානේ මේ කියනවා හැම දෙයක්ම දෙනවා මේක බලන්න චෙක් කරලා බලන්න ටෙස්ට් කරලා බලන්න අන්න ඒකට සමන්ත භද්‍රගේ බණ සුපිරිම බණ වෙන මේක ටෙස්ට් කරලා බලන්න මේක බලන්න මෙන්න මේවා බලලා 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 අවසානට මේවත් හරියන්නේ නැහැ මගේ අවසානේ මං හොයාගත යුතුයි කියලා
සම්බෝධි මාර්ගයට ප්‍රවිෂ්ට වෙන්න. සම්බෝධි මාර්ගය ඕගොල්ලන් පුරන්න ගියොත් එහෙම සම්බෝධි මාර්ගය කල්ප ගණන් පෙරම් පුරලා ගන්න තියෙන එකක් වෙන. නමුත් බෝසත්තුරුන්ට දින 21ක් ඇති වෙන. බෝසත්තුරුන්ට දින 21ක් ඇති වෙන ස්ථානගත වෙන්න තැනක් විතරක් තිබුණොත් ඔහුට සක්විති වෙන්න බැරි නම් ඔහු බුදු වෙන. ඔබ බෝධිසත්වෙක් නම් ඔබට දරුවෙක් ලැබුණයි ලැබුණයි කියලා නෙවෙයි තාත්ත කෙනෙක් වෙන්න ලෑස්ති වෙනවා කියලා ආරංචියට ඔබ මුලින් ලෑස්ති විය යුතු වෙන්නේ නැති බැරි කෙනෙක් නම් සක්විති වෙන්න වෙන. ඒ කියන්නේ ප්‍රාග්ධනයක් තිබුණ නම් මැච් එක ගහ ගැනීමට හැකියාව තියෙනවා. ප්‍රාග්ධනයක් තිබුණ නම් මැච් එක ගහගෙන ඉස්සරහට යෑමට හැකියාව දරුවොත් නඩත්තු කරගෙන සක්විතිය වුණා සක්විති නෙවෙයි ඊට පොඩ්ඩක් පහලින් හරි සක්විති නම් වෙන්න බැරි වෙන. බෝධිසත්වෙක් නිසා හරි බෝධිසත්වෙක් නම් ඔහුට අනිවාර්යයෙන්ම අබිනිෂ්ක්‍රමණය වෙන්න සිද්ධ වෙනවා. ලෝකෙන් අබිනිෂ්ක්‍රමණය වෙන්න. බෝධිසත්වයෙකුට බැරි කියන්න බොරු කියලා කියන. බෝධිසත්වයෙකුට බැරි කියන්නේ බොරුවක් වෙන. බොරු කියන්න බෑ කියලා කියන. දරුවෝ අහදන කට්ටියන්ට කොච්චර දරුවොන්ට බොරු කියන්න සිද්ධ වෙනවද කියලා. දරුවෝ අහන ප්‍රශ්න වලට. දරුවන්ට කොච්චර බොරු කියන්න සිද්ධ වෙනවද කියලා. මේ මැරෙන්න නැතුව ඉඳපම් පුතේ කියලා තාත්ත කෙනෙක් කියන. ඊට පස්සේ පුතා අහනවා මැරෙන්නෙම නැද්ද තාත්ති කියලා. ඒ වුණාට මැරෙන්න නැතුව ඉඳපම් කො මැරෙනකන්. තාත්තේ මැරෙන් ඒ ඒක ස්ථිර නැද්ද කියලා. ඒක ස්ථිරයි බං. ඒක තාත්ත දන්නෙත් නැති එකක් වෙනවා. අන්න එහෙම නොදන්න මරණය ගැන නොදන්න තාත්තලා අතරේ බෝසත්වරුන්ට තාත්ත කෙනෙක් වෙලා ඉන්නත් බෑ කියලා කියනවා. අජරාමර දොරටුව ගේන්න ඒ කට්ටිය සයුරු තෙරකරා ළඟාවිනව කියලා කියනවා. තෙරකරා ළඟාවිලා තෙර බලාගෙන නැවත මෙතරට එනව කියලා කියනවා. මෙතරට ඇවිල්ලා සියලු සතුන්ට සියලු දෙනාට වෙන අජරාමර වෙන දොරටුව කියලා දෙනව කියලා කියනවා. ඇතිතර ළමයි හදපල්ලයි කියලා කියනවා. ඊට පස්සේ ඇතිතර අජරාමර දොරටුව සමාජගත වුණායින් පස්සේ ලෝකෙට දායාද වුණායින් පස්සේ එහෙම ඇතිතරම් ළමයි ගන්නත් බැරි වෙයි. ඇතිතරම් ළමයි ගන්නත් බැරි වෙයි. අවලෝකීතේශ්වරයන්ට බාරයක් වෙලා පූජාවක් වෙලා දරුවෙක් ගැනීමට හැකියාව තියෙනවා කියලා කියන දොරටු විවෘත වුණාට පස්සේ සම්බුදුරු ලෝ පහළ වුණාට පස්සේ දරුවෙක් ගැනීමට. ඒ කියන්නේ කුසල් මූලයන් සම්පූර්ණ කරපු නිරයෙන් නැතුව බඹතලයෙන් පැමිණෙන හෝ දිව්‍ය තලයකින් පැමිණෙන කුසල් මූලයන් රෝපණය කරගත් දුවෙක් හෝ පුතෙක් ලබා ගැනීම සඳහා අවලෝකීතේශ්වරයන්ට පිදිය යුතුයි කියලා කියනවා. ගෞතම බුදුරජාණන් වහන්සේට දරුවෙක් ඒ කියන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේට පාවඩයක් දාලිවෙලා දරුවෙක් බලාපොරොත්තු වෙන. නමුත් ගෞතම බුදුරජාණන් වහන්සේ එය පෑගුවේ නැහැ කියලා කියනවා. ඒකට හේතුව අවලෝකීතේශ්වර ಗುಣ ඇය දන්නේ නැහැ කියලා කියනවා. අවලෝකීතේශ්වර ಗುಣ දැනගෙන හිටියනම් ගෞතම බුදුහාමුදුරුවෝ ඒ උඩින් වඩිනු. මේ ගෞතම බුදුහාමුදුරුවන්ගේ ඇතුලේ හිටියෙත් අවලෝකීතේශ්වරුන්. අපි සියලු දෙනාම දරුවෝ. දරුවෙක් නැතුව බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ වගේම බුදු කෙනෙක් නැතුව දරුවෙක්ගේ උපතක් බලාපොරොත්තු වෙන්නත් බෑ කියලා කිව්වා. නුඹ දරුවෙක් කරලා තියෙන්නේ
බොහෝ ඈත කාලෙක බුදු කෙනෙකුට බුදු කෙනෙක්ගේ ගාවට ගියපු මව් දෙමව්පියෝ දෙදෙනෙක්ගේ පැතුමක් නිසා බොහොම ඈත අතීතයේ බුදු කෙනෙක්ගේ ගාවට ගියපු මව් දෙමව්පියෝ දෙදෙනෙකුගේ පැතුමක් නිසා නුඹ දරුවෙක් වෙලා මෙලොව ඉපදුනාවි. ඒ දරුවගේ නම දුන්නේ බුදු කෙනෙක්ගේ. බුද්ධ කතාව මෙහෙම මෙහෙම කතා කරගෙන ගියන් පස්සේ ඔන්න ඒක අචින්තයයි කියලා තීරණය.